පෙර ගැයුම හා සමවනසේම ඒ ගැයුම කළ හර්ෂණ දිසානායකයන්ට සහ එවැගේම කලින් ගීතයේ සඳහා සංගීත නිර්මාණයේ කළ සංගීතවේදියා රුවන්ශ්‍රී බල්පොල සඳහා සමරුත් තිළිණ පිළිගැනීම සඳහා ආරාධනා කර සිටිනවා ශ්‍රද්ධා නාලිකාවේ සංවර්ධන කටයුතු සඳහා උපකාර කරන සියලු පින්වත් නියෝජනය කරමින් සර්දා අරුණි පෙරේරා මහත්මියට සර්දා අරුණි පෙරේරා මහත්මියට ආරාධනා කර සිටිනවා හර්ෂණ දිසානායක යෞවන ගායන ශිල්පියාට සහ පාරමී සඳ වතුර ගීතයේ සංගීතය නිර්මාණය කළ රුවන්ශ්‍රී වල්පොල සංගීතවේදියාට සමරු තිළිණ පිළිගැනීම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේ වෙතින් දීර්ඝායුෂ සහ චිරජීවනය සඳහා ආශිර්වාද ලබන්නට සදහම් පඳුරු ලබන්නට ආරාධනා කර සිටිනවා. මේ අතරතුරත් අපි මතක් කරන්නට කැමති මේ අපි විඳින හැම ගීතයක්ම මේ මොහොත වන විටත් ජූරියේ නිර්දේශයට ජූරියේ ඇගයීමට ලක්වමින් තිබෙන වග. හැම පදරාචනාවකම සාධනීය තැන් හඳුනා ගනිමින් ඒ ඉස්මතු කරමින් එකේ සිට 10 දක්වා වන ලකුණු ප්‍රමාණයන් අතුරින් ජූරියේ එක් එක් ජූරි සභිකයන් නිශ්චය කරන ලකුණු ප්‍රමාණයක් ඔවුන් අතරපත් කොට ඇති සටහන්පතේ සටහන් කරනවා. අවසානයේදී මේ ගීත 11 අතුරින් ජූරියේ නිර්දේශය ලැබෙන එක් විශිෂ්ට ගීතයක් අපි හඳුන්වා දෙන්නට කැමතියි. කෙලස් මඩ ගොහරුවේ පිපි සුදිලෙන කාමයේ පියුම් අනියත බව දැක ඒ નિසරු කාමයන් අතහැර විරාගී බව සොයා වැඩම කරන මුනිවරයා පහලට ඇදී යන ගන්ධියට අභියෝග කරමින් උඩුගම් බලා යන පටිසෝත ගාමී උතුමෙකි. එකිනෙක එකී වෙලි එහිම ගැලෙනා නෙක ලදුවැල් අතර මහා අතුපතර විහිදුවමින් ඉහළට නැගී හුදකලාවේ මිහිර විඳිනා වනස්පති වෘක්ෂය යම්සේද ඒ පටිසෝත ගාමී මුනිවරයාද එබඳුය. ලාමක කාමයන් නම් වූ ගංදියට හසු වී යනමං නොදැන පහළට ඇදී යන සත්වයින් අතර හුදකලා සුව විඳින තනි හස්තියා බඳු ඒ මහා මුනිවරු ලෝකයෙන් වෙන් වී ලෝකය යන දෙස නොව උඩුගම් බලා ගියසේක. බුදු පසේ බුදු මහරහත් ඒ පටිසෝතගාමී මුනිවරුනට නමස්කාර වේවා. ඒ අදහස කැටි කරගත් ගිය පද රචනා කළේ සුමුදු ගීතානි ගායන සුමුදු ගීතානි අංකුර ගේය පද රචකාවිය. සුමුදු ඔබට ඇරයුම් කරනවා වේදිකාවට. ගීතය සඳහා සංගීතය නිර්මාණය කළේ සංගීතවේදී දර්ශන වික්‍රමතුංගයන්. ප්‍රේමණීය හඬක් ශෂිකා නිසංසලා ජයසුමන. ජනනාද මාලාවන් මතු කරන හඬක් සමන් ලෙනින්. මේ දෙහඬ බුදු ගුණ ගී ගයන හැඩ අපි දැන් විඳිමු. Thank you.
වෙන ඇත් පෙළ උරෙන් උර ගැටේනා ශෂිකා අපට ගයා පෙන්වන්න ඔබ මලක් වී නම් ඔබට කුමක් නම් සිතේද කියා Thank you.